අපේ දුරකතන වලට කතා කරලා අහන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙනවද කියලා. ඇයි කියලා අහුවම කියනවා මේ කොළඹට හුඟක් හමුදාව ගෙනල්ලා කියලා. කොළඹට හුඟක් පොලිසියෙන් ගෙනල්ලා කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රමාත්‍යකමෙන් අයින් වුණේ මහජනතාව එක්ක නැවත වතාවක් මිරටේ නායකත්වය දෙනවා නම් එතුමා නායකත්වය දෙන්නේ මහජනතාවගෙන් කියන එක අත්තමුන්නාසර මතක් කරන්න. ඒකට පොලිසියෙන් හමුදාවෙන් 10000ක් කොළඹට ගෙන්න ඕනේ නැහැ. ඔබ අපෝ වැට්ටුවා. ඒ වැට්ටුවේ මහින්ද රාජපක්ෂවත් නාම රාජපක්ෂවත් නෙවෙයි මේ රට. ඔබ වට්ටපු තැනින් අපි නැගිට්ටා. ඒ නැගිට්ටේ ඔජන පෙරමුණේ අහිංසක පාක්ෂික වෙන ඔබත් නාමලුත් මහින්දත් පමණක් නෙවෙයි මේ රටේ මාතෘ භූමියේ ජීවත් වෙන මහජනතාව. දැන් අපි යාන්තම් හිසෝසවන් වෙනවා. අපි නැවතත් ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවක් ඇතුව ඉන්නවා. ඔබ නැවත වතාවක් වට්ටන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව රාජපක්ෂලවත් නෙවෙයි. ඔබ අරගල කිරීම තුලින් නැවත වතාවක් වට්ටන්න උත්සාහ කරන්නේ මේ රටේ මහජනතාව කියන එක මතක තියාගන්න. කොළඹට පොලිසියෙන් හමුදාවෙන් 10000ක් ආවම ඒක සංචාරක ව්‍යාපාරට බලපානවා. ඒක ආයෝජන වලට බලපාන. ඒක මේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ තියෙන ප්‍රතිරූපයට බලපාන. මේ බලපෑම තුල මගේ රටේ අම්මා තාත්තට සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල මේ රටේ ජනතාවගේ සිස්ටම් එක අවංකව ආදරෙන් අවංකව ජනතාවගේ ජීවිත උසස් කරවීමේ අරගලයක් බවට පත් කරන්න. අපිත් සහයෝගය දෙන්න. මොකද අපට අවශ්‍යයි ඊළඟ පරම්පරාවට සල් වෙන මාතෘ භූමියක් අපේ රටේ නිර්මාණය කරන්න.